සාමාන්‍යයෙන් විාග දී MCසලදි නම් කජ of් න්ඩ නැහැ හැබැයි සමාරවෙලාවට එට බැරිකමමුකුත් නෑ මේක ඉතින් ඇත්තරම සාමාන්‍යෙන් ඉක්ද සමසය අසූ ගනන්වල අනු ගණන්වලාව රච්චනා ප්‍රශ්නයක් වගේ. න්න රජා ප්‍රශන ටමනේ මට වඩටිකක් සංකීර්ණන සහ ප්‍රාෝග භාවිතයන්න්නක් තමයි තියන. එනම් මේක ඉතින් කර් ෝෆ් දාලා මේ අපෙන් අහලතියවා එකක ලක්ෂාතර පරිපූර්ණ වෝල් මීටරයක් සම්බන්ධ කළබ න්න පරිපූර් ෝල් මටරක් යන ප්‍රතිරෝධේපදේ අනන්තයක් වනකක් සම්න්ධ කරන් පසේ ඒක ලක්ෂවලදි පාටාන්කම කියදකගේ හන්න පුදේ. එනම් මම් මේකට කරන්න වෙනදේ තමයිපුුතේ. හරි. මේක ධාරාහෝයලා තැන්තැන්වල විභව හොයනක තමයිපුදේ මට කරන්න වෙන්නේ තැන්තැන්ගොල විභවහයාගත්ත මට ෝල් මීටියයක් සබන්ධ කරම ලැබෙන විබවාන්තර හයාගන්න පුළුවන් හරි අපි හරි සවිස්තරාත්මක මේ ගාන කරමු හරි මට ටක්ගාල කියන්න මට මේක හම්වෙනෝ වෙනවෙනම පුඩු දෙකක් මේ පුඩු දෙක්. පුඩු දෙකා. එන මම ධාරාකීයක් ලකුණු කරන්න අවශ්‍යයිද දෙකයි. ඔ දාාරාක ට කියව ක න්න ද ලන්ද ේ. අතාව මෙ අට දාාන්න පුළුව මේ අ දාන පුල ආයුනන්න මුල්ුව එක දාන්න පුුවන් ජෝ තුන් අතවදන්න බල හැයි දාන්නඕන දරාදකයිනම් පුද දෙවතවත් දැම් ම එ දෙෙක හොයාගන්න පුලෝ හරි පුතේ මෙහෙමයි. දැම් පරිපතේ කරන්ටක ගලන්න ඕන දිශාවට දරාව ලකුණු කරන අපිය අවශ්‍ය නෑ අපි ලකුණ කර පැත්ත්‍ර ධරාවගලුවෝ අපට දනාගයක් ලබෙයි නැත්තං රිනාගයක් ලැබේ පුුතේ. අි මේක මෙහෙම කරු. මේ පෙත්ත කන්න දරාවන් අයියකයි කියලා කියනවා. මෙ අයියි මෙයාගේ ගලන දරාව අයි දෙකයි කියලා ගන්නවා මෙ මේ දෙන්න නැත්තර මේ කෝෂ තුරෙන් ප්‍රබලකෝෂ දෙක. ප්‍රබලකෝෂ දෙක මෙහෙමයි මෙහෙමයි කියල දාලා සමහර වෙලාවන්න මේකේ මේ පත්තර නෙවෙේ වෙන්න පුළුවන් ොකද අරකෙන් මෙ චාද්ුවන විදියට ඇතුලට කරටන්නත් පුුවම්පුදේ. මන්න මෙහෙන් අයි එකකයි මෙහෙන් අයි දෙකයි දාගත් හමට පොඩට වාසිතත්්‍ය එක්ක එතකොට මේක ගලන්නේ අහවලා රිනාහවලා නෙමේ අහවලා දනාාවලා. හරි ඒන්නේ මෙයාගගේෙන් අයි කැවිල්ල මේයගගේෙන් අයිදකැවිල මෙයා තුළින් ගලන ොච්චර කියනට කළලා අඒක දැන අයි දෙක. ඔන්න දරා ලකුණු කරගත්තා. දැන් දරා ලකුණු කරගෙන ම කර්චෝෆ් ධාදදි. ඉතින් කරන්ටක දායි යන පැත්තරම ලකුණු කරන්න දාාඩ වශ්‍යනෑපතේ. හරි අපි මෙහමකර මයි කරටක යා ගලන්න පැත්තරම දැම්මොත්තුතේ පොඩ්ඩ අපිට ලේසිී. හරි මොක ද අපිියන්නන්නේ අර විබෝ බැස්ම පාරය කතාවත්ත එක්ක. එම් මුලින්ම දානවා උඩ පරිපතයට කර්චෝෆ. A BE Fඒ කියන පරිපතයට. A BE Fඒ කියන පරිපතයට. එහෙම දදදි අපි යන පැත්තට ආංගර කෝෂය තියෙනව පුතේ විස්සයි. මෙහෙම යද්දි මේ මේක තියෙන්නේ අනි පැත්තට එහෙම නම්පුතේ රින පහලවයි සමානයි මේ දැම් මේ මේවා හිතන්න පුුදේ. මේ බලන්නකො. මේ ප්‍රතිරෝධයයි, මේක අභ්‍යන්දර ප්‍රතිරෝධයයි, මේ ප්‍රතිරෝධයයි, මේ ප්‍රතිරෝධයයි කියන ඔක්කොගේෙම හරහා ගලන්නේ මොනවගේ ධාරාවත්ද එකම ධාරාවක් එකම දිශාවටනේ. එහනම් ආය අයික හතර අයික පහ ඔහොමගේ කියා දදායින් නැතුව මේටිකේ ඔක්කෝගෙම එකම දාරාව ගලනවා න්නං එකැන කිසිම හන්දිත් නෑන මේම අතරපුතේමටිකෝ ඔන්නන් සලකන්න පුළුවන් ප්‍රතිරෝධය එක තැනක තියෙනවා කියලා. හරි ප්‍රතිරෝධය එක තැනක තියෙනවා කියලා. මතකද දන්න ගිය සමුදා ඒවිංසක කරපු පේ පෙරගෙත්. පැත්තක සමිතික පරිපතයක දොළහක ප්‍රතිරෝධයක් තිබ අනික් පැත්තේ නමයයි තුනයි ප්‍රතිරෝධයක් තිබ්බ අපි ඒෙ දෙන්න නමයයි තුනයි එකතු කරලා සමිතිකයි කියලා පුදේ පරිපතය අරගෙන ගාන හැදවා. හරි මේකෙත්ත එහෙමනම්පුදේ මේ ඔක්කෝගෙම එකමදාරාව ගලන නිසා නමයයි දෙකයි. එකොළහයි එකොළහයි හතරයි පහවයි පහළවයි පහයි විස්්සයි. එක පාරට ලියනවා ආනිතක අපියන්නේ ධාරාව යන පාරය නිසා ඒ දනාගයක් එහනම් මම ලියනවා විස්සයි අයිියක. ධන හාපෝමේ අපිියන්නෙපුතේ ධාරාව යනපාරට විරුද්ධ පාරය. එනම් මම් මෙතිෙන්න්න ලියනවා. දනනෙවෙයි කවුද රින රින. රින අන්න පුතේ මෙතන අටයි මෙතන දෙකයි කියද. . ධාරාව යන පාරට විරුද්ධ පාරය යන නිසා එනම් රින දහයයියි දෙක. තේරුුණාද හරි බලන්න වැඩේ හෙමනම් කොච්චර ලේසි වනාද කියලා. මේක පලවිනි සමීකරණය කියලා දාගන්න නැතුව මං ඕන්නම් පහනුත් කපා ගන්නවා දොලෙහි විස්සම් පහලව කඩු කරපුම පහයි. පහ බොදු නිසා පුතේ මෙතන එතකොට එකයි එක සමානයි හතරයි අයි එක රින දෙකයි අයි දෙක කියලා ගන්නවා මගේ පලවිනි ප්‍රකාශනය. පුතේ ඊළඟට මම දාගන්නවා BB කියන පරිපතයට B DB කියන පරිපතයට. අන්නමට පහළවක් කෙනවා මෙහෙම පහළවක් කෙද්දිී. අතන්න රිණපහක් තියෙනවා පහලවක් මෙහාට අතන රිණපහක්තියනවා පහලවක් රිනපහක් පහලව මෙහෙම ධන මෙයා රිනපාක්. ඉඩ පස්සේ ආය මේ බලන් අපි අන්න මේ ධාරාව යන්න පාරේ. ඔක්කොම සුළවෙන්න තියෙන්නේ හයයි එකයේ හතයි හතයි තුනයි දහයයි. හරි දහයයි අයික දන අයි දෙකර. දහයි අයික දැන අයි දෙක. ඉඩ පස මේකෙත් මෙ අපි යන්න ධාරාව යන පාරය. අපි අන්න ධාරාව යන පාරය. එනම් ඒකත්පුතේ අටයි දෙකයි දහයයි දහයයි අයි දෙක. එ මෙතනත්පුතේ අපිට අන්තිමේට කපාගණ්ඩ පුළුවන් කියද දහය එම කපාගන්න පුළන් පහලම් පහක්කඩු කුරම දහයයි දහයෙන් කැපිලගේාපම මෙතැන එක අයි. දහයයි අයිඒක. දහයෙන් කැපිලගා පහොම අයි එකයි බලන කොච්චන අමාරුවෙන් වල එකක ප්‍රතිරෝදධ ප්‍රතිරෝදධ ලියලා හරි දැ හෙන්න්න කගන හට්ට කන හැත කකන සු කරනද හෙමද යි මේමපුතේ කැපෙන් නැතුව කපලදාන්න නැතුව මෙතන අයිඒක. දහය අයි දෙකයි දහයයි දෙකයි කිය අයි දෙකයිද විශසයි අයි දෙක දහයෙන් කපපු හම කියද දෙකයි අයි දෙක. හා. මර හන සුල්ුව නවානේ ලස්සනවේ මෙතන තිී න රීණ දෙකයි අයිදක මෙතනදය දැන දෙකයි යයිදක. තක් ගල එ දෙන්න එකතු කරනවා. එහ නම්මම එක දන දෙක කියලා ඇරගත්තහම මෙතැන දෙකයි. ර මෙයාට මෙයා කැපිලයනවා හතරයි අයකයි අයකයි. ඔක්කො මේවා කිය අයකයි. පහයි අයකයි. හතරයි අයඒකයි අයයකයි. පහයි අයියකයි එනම් අයික සමානයි කියල ලියනවා දෙක බෙදීම පහයි. දෙක බෙදීම පහයි කියලා කියන්නේ අපිට ගන්න බලා දශම හතරයි. හරි දෙක විීමම් පහය කියෙන දශම හතරයි. අයික දශම හතරයි පුතේ අයියක දශමහතරනම් එක දෙකෙහි ආදේශ කරනවා. දෙකෙහි ආදේශ කරනපු හම එකරිෙන දශම හතර, එකරන දශම හතර සමානයි දෙකයි අයි දෙක පුතේ හෙනම් අයි දෙක එනවා මේ දශමහයන දශමය දෙකෙන් බෙදෙනවා මෙතනනවා දශම තුනයි දශම තුනයි ඇම්පිය හරි ඒනම් අයි එකට මම දාගන්නවා දශම හතරයි ඇම්පියර් මේ අට දාගන්නවා පුතේ දශම තුනයි ඇම්පියර් එනම් සරලව මෙයාපුතේ දශම හතයි ඇම්පියෙන්. හලෝ බැරිවෙලා හරිෝ ඒක උත්තරයක් හරි රිනාාවනං හිතන්නක අයි දෙක රින දශමතුනයි කියලා පොඩක්හගන්. අයිදක රිිනදශමතුනයි කියල. එන අම්ද එත අයිදක ලුණු කරන්න මේ පැතරන මේක හදපුතේ අනිි පැත්තර. එතුක අ නිත එක්වන මෙම කියේදාවේ දශම හතරනං මෙයා රින දශමතුනනං එනම් මෙයා ලකුණු කරන කිය කියලා දශමයකයි. දශයි නමුද මේක හෙමනවේ මෙන්න මේ විදිහයට. දැන් අහගන්න පුුතේ අපි එක කෝෂවල්ල නිකං විභවාන්තරත් ලියලයිම කෝෂවල අග්‍රහරා විභවාන්තර හරි ගොඩත් දෙවල් මේ ගාන ගනගම් මේකඇදී මටගන දරාව කලන්න කෝෂයෙන්ඩ කෝෂයටද කෝෂයෙන්ද කෝෂයටද කෝෂයෙන් කෝෂයෙන් මේ ධාරාව කලන්න කෝෂ යෙන් री मट ले करने पूला मका वे समानाई E रिना आआ E कि यदबते विसाई आ दश में हातराई आ देखाई तो दशम आ E रिनाआर नेनाम वोल्टाइिए 10 नमयाई दश वि्य दशमाटा कडू करनागे द नम दश में देखई रिनाग्रेट वाटा धनागृ विभवे वडी एक निसा हम विभवय वडी. දහන දශම දෙකයි. අපි කියලතිේ නපුතේ කෝෂයක් තුළින් කොයි පැත්්‍ර ධාරාව ගැලුවත් ධාරාව ගැලුවේ නැතත් අනිමාරයෙන් විබවය වැඩි ධනාගරය. මේකේ බලන්න මේකෙත්පුතේ වී සමානයි කෝෂයෙන් ධාරාව ගලන එකන්නේ. කවුද වී සමානයි ඊරින අයියා. වීී අද පුතේ. ොරි වන ඊ පහලවයි. හයි දශම තුනයි ආ දෙකයි. දශම තුනේවා දෙකක් කියනෙ දර්ශම හයි පහලවින් දශමය කඩු කරන ගැනගේ ධාතරයි දශම හතරයි. මෙයාගේ පුුතේ යාගේත් වැඩි කෝෂය ධනාගරය තමයි. හැබැයි එයාගේ දරාව කලන්න කොහට කෝෂ කෝෂයට කෝෂයට ඒනම් අන් පාවිච්චි කන ප්‍රකාශනය ඊ. දන්න අයි අයි දශමහතයි ආ එක නිසා මේගේ වෝල්ටේජෙනවා කියද. පහයි දශම හතයි. ඇර දස ර තු නි සසුල ෙන්න්න ලස්සට දුන්න්න තද හොඳයි නද ඒ එකෙේ වෙත කමන්නන්නේ මේ ෝෂවල ග්‍රහර ෝල්ටේජුත් තියනවා. හරි අග්‍රහරා වෝල්ටේජුත් තියෙනවා. දැන් අහන්නකෝ මට දැම් පරිපතේ තැන්තැන්වල විභවේ ලියන්න ඕනේ. මො විභවේලියන්න වෙන පාට පාවිච්චි කරන්නන් හරි තේ මේ පරිපතය විභවලියන්න බෑවයාලට කොහෙවත්. ඇයි කිසිම තැනක විභවය දන්නේ නැති නිසා. එ කොහේරි තැනක එක්ෝ අපිට විභවේ දීලා තියෙන්න්න ඕනේ එන නැත්තං අපි කරන්නේ පරිපතය කොහේරි තනම් භූගත කරන්න නේ රි පරිත හරත භූගතරන භග කරන හොඳම තැකිවීම මොකද ෝෂය රි නාගය නැමකු කෝෂ ගොඩාක් තියෙනවනම් පුතේ හරේ මොකත් දෝකගේ ොකමකෝෂේ සිිලෙක් කරන එක එත්තරා මට්ටමකට ලේසිවෙයි. ඒක අනිවාය හැම්වෙලා මහරියන්න මොකද මට වශ්‍ය අනිිපතැන් වල විභවනිකන් රිීණ නොවන්න පුතේ. හරි එනවා මෙතන භූගත කරනවා. මෙතන ූගත කනගේ ම මෙතන බගත කරනවා ුේ එතන විභව සර්ලෝ කියේද බිින්දු අයි. ූගතකර පුතන විබවේ මිින්දුවර. හැමෝම මෙතන විභවේ ටක්ගලක කියක න න නකනක රිනාකරේ ධනක්‍රයතර විබාන්තරය ොච්රයිද. විස්කගගේ වැඩි රි න්න හ මු ල බද ර තුර නැතං. ම ත වඩුත් ය වන කියද රන ල ක් ල නක ාන දශම දකයි ක්කම උත්තරෝන. හ මුර න්න තන දන ේශම දෙදකයි හර ට පස්ස මෙතන මෙත ඇද විව මනනද. අඩුුවනම කියෙන් කිය ඩුවෙන්න්න කියන ලනපුද. දහනමයයි දශම දෙෙන් කිය ඩුවෙන්.හත වල දශම අතර කියය එකයි දශම හය. ධහනම දශමහයෙන් ධනවශම දෙයෙන් යිශමය අඩුරප කිය. දහතයි දශම හයයි. එනම් මෙතන ගන්න ුළුවන්දේ දහතයි දශම හයයි. ඉට පස්සේ, මෙතන ගත්තහම මේ බලන්නකු දශමහතර කෑලි පහක් දශමහතර කෑලි පහක් කෙළෙ කරගේ දෙකයි. එ එනම් ගඩපුුලා කියමහ පහලවදශම හය. එම් මෙතනත් ගණඩ ගුලුවන් සරල පහලෝ දශමහය මොකද සන්නාය කම්බි මෙතන දර්ශමහතේව හයක් කියද හතරයි දශම දෙකයි. පහලයිදශමමායෙන් හතරයි දශම දෙකක් කිය ලැකිව වාම කිය. එොලහයි දශම කිය එකයිදශම හතරයි. හරි එකකොළයි දශම හතරයි. අපි බ ධනාග්‍රේට් වඩා රිනාග්‍රී විබවය අඩුයි පුතේ මෙ එකකොළහයි දශම හතරයි කිය දඩුවෙන් ඕොන පහහිදශමහතා. එකොලායි දශමහතරය මේ කඩු කරපම දහයයි දර්ශම හතයි. තව පහක්කඩු කරපම කිය පහහි දශම හතයි. ආපව් කරන්ටක මෙහිට ගලන නිසා මෙතන් නති තවඩු වෙනවා හ මෙතන් ඇති තවාඩු වෙනවන අපිට ලියාගන්න පුළන් මෙ දශ මතිය ඇලි තුනන්න කියද දෙකයි දශම එකක් දෙකයි දශම එකක් එහම් දෙකයිදශ එක කඩුුණු හම මෙතන ලියගන්න පහන් පුලුවන්ගේ කිය තුනයිදශම හයයි නෙම්බලන්. අප වතන අද හරි නවදකල නම්මවරක් දශ මහත. නම්වර දශ මතරයිග කියල කැන තුනයි දේශමහය. එන තැන නම් තැන අද කියදරුවේ තුනයි දශමය. තුනයිදශමයි තුන දශමයයි අුර බින්දුවයි. අස්සනටොන්න අපි වටේ දයාා එකවතාවක් වැඩේ හරි. හරි. දැම්ම මෙතන විීභවත් පොඩ්ඩක් අපි කත්තා කතා කරු. මෙතන වීබවේ තුනයි දශමහයි. එයාට වඩා මෙතන වැඩි කොච්චරකකිින්ද ාතරයි දශමහතරයි. තුයිදශමයට ධාතර ඇද එකතු කරපුහම කියද න දහ අට්ටක් එනම් මෙම් පුතේ හැම තැනකම අපි විදැම් විභව හොයලා ඉවරයි. හරි බලමු අපේ පළවෙනි වර්ණය විද්‍යුත් පරිපතයේ ABCAB අතර පරිපූර්ණ වෝල් මීටරයක් සම්බන්ධ කළ හෝත් එහි පාටාන්කය දෙකයි. ආනේ ABCAB අතර කියන්න එනම් පුතේ නිකම්ම ප්‍රතිරෝධයක් තියෙන් නිපුුතේAB අතර. ට साල ල ගන්න වෙන වී समाයි आआर අई දශමහතරයි, आर पहाई, वल् देखයි एक රි දැङ හමද න්න අපි කලින් විබව हो लाක්ුණු න දතා දශමයි පලवाයිදශම. तोකොට वल् देखයි, ඒ हारी. මෙම පරිපතයේ पहाई वार्ल्් कोෂे आ්‍ර रहा. रहा පරිपූර්ණ ෝල් මීටඩයක් සම්බඳධ කරහොත්, එහි පාටාන්කේ හතරයි දශම තුනක් වේ නෑ. පුතේ එයායේ කෝෂ යටධාරාව ගලනයකක් එක නි අනිවාරෙන් වෝල් ේ් එක පට වඩා වැඩී. ඉට පස්සේ මෙම පරිපතයේ DF අතර පරිපූර්ණ වෝල් මීඩරයක් සම්බන්ධ කළ හොත්. DF අතර පරිූර්ණ ෝල් මඩරයක් සබඳධ කළොහොත් මේ බලන්න DF අතර පරිපූර්ණ වෝල් මිඩිය සබඳ කරහොත්. එහි පාටාන්කේ පහයි දශම හතක මෙ. මෙ බිින්දුවයි මෙමයා පහයිදශම හතයි. ඒකත් හරි. ඉට පස්ස කියනවා ඔන්න මෙම පරිපතයේ B.E. අතර් සම්බන්ධ කර ඇති අටයියෝම් ගලවලා.! මේ අටයෝම් ගලවලා ඉවත් කරලා එමස්සානය විවෘතවතියලා. හලෝ! එමස්සානය වි්‍යවෘර්තවතියලා. හයිෝල් ෝෂේය අ්‍රහරා වෝල්ඩ මිටරයක් සම්බන්ධ කළු හෝත් වෝල්ඩ මීඩරේ පාටාන්ක පහයි දේශම පහක් වේ කියලා කියනවා. හරි ඒ! මේ බලන් මැදකෑල්ලන එ මෙදකෑල්ලනෑ ග මදැල්හර මැදකෑල්ලනෑ ඒගෙන මෙැදකැල්හර ධාරාවක් ගලන්නේ. එ මැදකල්හ ධාරක් ගල නෙ තම වටේ තම දරාවවගල. පිහිත ලියම එකම පරිතයක් නිදාරාව කලන්න එනම් අයි සමානයි සරලව හිතන්න සප්ලයි කරන ෝල්ට ේජ එක මෙතන වෝල් කියදපුතේ විස්සයි මෙතන වෝල්ටේජක වෝල් පහයි. එනම් විස්සයි පහයි. එකතු වෙනද අඩුවෙන ද අඩුවෙන මක විස්ස මේ පැත්තට පහෙන් අනිි පැත්තට එන සපල විද්‍යග ගාම බල ගන්න පුළුවන් පරිපතය පහලවයි. සපල ප්‍රතිරෝධය සපල ප්‍රතිරෝදය මටග මේ ශාකාව ප්‍රතිරෝධය ඔක්කොමට කිය කියල දවිපතේ වි්සයි න නමයයි දෙකයි හතරයි පහයි එඩි කොකො විස්සයි මේශාකාවේනවා කියද ද එ මුළු පරිපත ඒම ප්‍රතිවෝද ඇයිද මැද සාකාවේ දරාව කලන්න නැමතන විවෘත හින්ද. හරි එනම් මුලු ඔක්කොම නව තිහයි. එනම් කරන්ටග ෙනවපතේ දශම් පහයි. කරටය දශම පහයි. හර මේක කෝෂ යට දාරාවගලන එකක්නේ එනම්මම් සරල පවිච්චක නොමග වේ සමානයි ඊ පහයි දන අයි කියද. දශම පහයි ආර් කියද එක අයි. එන න වල්ටජ කිය කියලා පහයි දශම පහයි පාදශ ප. ප. බැරිව හිරිපද උත්ර තිබන පහිදසම හතරත් වොට වැඩියග පහයි දසම හතරත් ොඩ වැඩිය කිය. මොකති කිය. හදන් නැතුවම්මම වැරදේ කියනවා. කොහමදේම ගැන්. ඉස්සරලා කෝෂ දෙකම කරන්ටක දෙද්දී තමයි මෙ අය ගැලුවේ කියයිද දශ මහතයි. දැම්මකතු වෙන්න කෝෂ දෙකම නෙමයි කෝෂ එකයි. එකොට යාගෙන් අරටටවට සාපේක්ෂෝ සමාරලාලට රට දෙදනකතිය අඩුයි. එතකොට ඒ දනයේ අයියාර්පදයහිදන්න පට වට වැඩි වෙන්න පපුතේ අයියාර්පදය වටිනකම සාපක්ෂ අඩුවයි. න දනමුති තැනෙති අපිටා පව් අන්තිමේට හදළම ගන්නට සිද්ධ වනා බලන්න. අපි මේකින් ගොඩා දේවල් මතක්කරා ගොඩා දෙවල් ඉගෙනගත්තා අර වශ දෙවල් සඳහන් කරගම්මු.